मे हेलिदारव्व ओहुगे समीपतम मितुरु ओक्लाहोमाही पदिंची उपुल इलमगमगे गेन युद्ध हमदा सिंह रेजिमेंटे सेवे कल उपुल इलमगमगे वसर 35කට වැඩි කාලයක් සරත් ෆොන්සේකා මහතාගේ සමීපතම මිතුරා ලෙස කටයුතු කළේය මම අද බය නැතුව කියනවා මෙතන ජනාධිපතිතුමාවත් හරිද මේ කවුරුවත් දන්නේ නැති දේවල් මම දන්නවා සරත් අයියා ගැන හරිද මට ඒක පැහැදිලිව කියන්න පුළුවන් ඒක සරත් අයියාත් දන්නවා අනෝමක්වත් දන්නවා ඔය දනුණ තිලකරත්න ඔය කම්පැනි එක ඇරිය ඔක්ලොහොමාවල හයි කෝප් කියන එක නේද මෙහි ඇරිය කවුද ලක්ෂ්මන් අබේසේකරයි රැන්ඩි හරිද ඔය රැන්ඩි කියන එක්කනාව තමයි දැන් අත්අඩංගුවට අරන් තියෙන්නේ මංගාව තියනා ලිය කියවිලි ડોකියුමන්ටරි ප්‍රූෆ් මට ප්‍රොඩියුස් මං අද ඒවා ඔක්කොම බාර දෙනවා අදාළ ආයතන වලට මේවා ඔක්කොම මේ සරත් අයියා දැනගෙන මේවා උනේ හරිද මේවා අනුමක්ක උදව් කරලා තියෙනවා මේවට මං ඒවා ඉස්සරහට කියනවා කොහොමද මේගොල්ලන් කරේ කියලා 2005 සරත් අයියා කමාන්ඩර් වුණාට පස්සේ දනුණ ඇවිල්ලා කිව්වේ මෙහෙම අපි රෙජිස්ටර් කරලා තියෙන කම්පැනි එකක් ඒ කියන්නේ කම්පැනි එක අවුරුදු 3ක් පරණ වෙන්න ඕනේ බඩු සප්ලයි කරන්න. ආමියකට නේවියකට එයාර් ෆෝස් එකට. එතකොට මෙයා කරේ ඒකෙන් වැළකෙන්න මෙයා ගත්ත ලියුමක් ඕස්ට්‍රේලියාවල තියෙන බ්‍රිටිෂ් බෝනියෝ ඩිෆෙන්ස් කියන කම්පැනි එක. ඒ කම්පැනි එක මෙයා අරගෙන ලියුම අරගෙන මේගොල්ලන් ප්‍රින්ට් කරලා දෙනවා මේ ලෙටර් හෙඩ්ස්. මේගොල්ලන් කරන්නේ ලෙටර් හෙඩ් එක ගත්තා. අර ඕස්ට්‍රේලියන් වල ඉන්න බ්‍රිටිෂ් බෝනියෝ කට්ටිය කවුරුත් මේක ගැන දන්නේ නැහැ. මෙයා ගත්ත ලෙටර් හෙඩ් එක මේගොල්ලන්ම ගැහුවා අස්සක් මේගොල්ලන් ගාව සීල් තියෙනවා මේගොල්ලන්ම ගැහුවා සීල් හරිද මෙන්න දැම්මා මේ කෝටේෂන් එක ඉන්වොයිස් එකක් ගැහුවා දැන් මේගොල්ලන් බිස්නස් කරනවා බ්‍රිටිෂ් බෝනියෝ ඕස්ට්‍රේලියාවල ඉන්න කට්ටිය මේව මුකුත් දන්නේ නැහැ එතකොට මට මතකයි සරත් අයියා මෙයාගේ දෙපැත්තක් තියෙනවා මේ සරත් ෆොන්සේකා කියන පුද්ගලයාගේ මූණවල් තියෙනවා පහක් විතර ඔබට පෙන්වන මූණ නෙවෙයි තව එකකට පෙන්වන හරි මම මේ මෙයාව දන්නවා මම අවුරුදු 35 30 මූණවල් 10ක් විතර තියෙනවා මෙයාගේ එක එක මූණවල් තමයි එක එක කට්ටියට පෙන්වන්නේ මොකද මන් දැකලා තියෙනවා මගේ ඇස් පිට මේ දනුණ තිලකරත්න ඇවිල්ලා වාඩි වෙලා සරත් අයියත් එක්ක කතා කරනවා ඒ ඔක්ලොහොමාවල ඉඳෙද්දි අංකල් අංකල් කියලා කියන්නේ අංකල් මොනවද මේ ලබන අවුරුද්ද ඇතුළත ගන්න ඉතින් මෙයා කියනවා T56 ටැංක්ස් මෙච්චරක් ගන්නවා හරිද මෙච්චර මිසයිල් ගන්නවා මෙන්න මේවා ඇමිනිෂන් මෙච්චර ගන්නවා හරිද ඉතින් කොහෙන්ද ගන්න අංකල් රැෂියා වලින්ද පකිස්තාන් වලින්ද චයිනා වලින්ද ඉතින් මෙයා මේවා ෆයිල් එකක් තියාගෙන මේ ලියා ගන්නවා ඔක්කොම ලියාගෙන ඔක්කොම විස්තර මේවා ඔක්කොම මේ ජෙනරල් ෆොන්සේකා දැනුවත් වෙච්ච දේවල්. ඔය බලන්න පුළුවන් ඔය දනුණ තිලකරත්න කියන පුද්ගලයා රස්සාවක්වත් කරන්නේ නැතුව ඔක්ලොහොමාවල ඉඳෙද්දි පළවෙනි සැරේ ජෙනරල් එනකොට BMW එකක් කියලානවා. දෙවෙනි පාරේ එනකොට හම එකක් කියලානවා. තුන්වෙනි පාරේ එනකොට රේන්ජ් රෝවර් එකක් කියලානවා. හරිද? නෝනට අරන් දෙන හෑන්ඩ් බෑග් එක ඩොලර් 4500ක්. ඒ වගේ වියදම් කරන මේ රස්සාවක් නැතුව මේ මැනින් ෆ්ලැට් වල හිටපු මේ දනුණ තිලකරත්න. මේවා ඔක්කොම දැන් ජෙනරල් ෆොන්සේකා දැනුවත් වුණේ. මේ ડોකියුමන්ට් එකේ විදියට මේ මම පෙන්නන ඔක්කොම ડોකියුමන්ට්ස් ඇත්ත. මේවා මොනවා හරි වැරද්දක් තියෙනවා නම් සවත් අයියට මම චැලෙන්ජ් කරනවා ඕන තැනකට මම එනවා ඒක බොරු කියලා කියන්න. ICOP International Inc කියලා රෙජිස්ටර් කරනවා මේ බිස්නස් එක. හරිද? රෙජිස්ටර් කරලා මෙන්න දනුණ තිලකරත්න සයින් කරනවා ඒකේ මෙතන ප්‍රෙසිඩන්ට් එතකොට මෙතනත් සයින් කරනවා රුවින්ද ගුණරත්න කියලා. හරිද මේ දෙන්න තමයි සයින් කරන්නේ. දනුණ තිලකරත්නයි රුවින්දයි ගුණරත්න. ඊට පස්සේ මොනවද වෙන්නේ? මේගොල්ලන් අරිනවා ගිහිල්ලා බ්‍රිටිෂ් බෝනියෝ ඩිෆෙන්ස් කියලා අරලා මේ 2821 සවුත් මේ. මේක හොර ඇඩ්‍රස් එකක්. දානවා. දාලා මෙයා මොනවද කරන්නේ මෙයා මේකේ ගිහිල්ලා දානවා මාව ප්‍රෙසිඩන්ට් කියලා මේ මගේ අස්සන හොරෙන් ගහලා මගේ නම හොරෙන් ගහලා මාව දානවා ප්‍රෙසිඩන්ට් කියලා මෙතන දානවා එයත් අස්සන් කරනවා ප්‍රෙසිඩන්ට් කියලා හරිද මේ ජෙනරල් ගේව අවුරුදු 30 පොඩි කොල්ලා කරන ඒවා හරිද මෙයා මෙතන අස්සන් කරනවා ඊට පස්සේ රුවින්ද ගුණරත්න වයිස් ප්‍රෙසිඩන්ට් කියලා මගේ නම හොරෙන් දාලා මම මෙච්චර උදව් කරපු පවුලක මිනිස්සු හරිද ඔය ජෙනරල් සරත් ෆොන්සේකා පවුල හැම මිනිස්සයටම කරලා තියෙන්නේ ඕක අද ප්‍රෙසිඩන්ට් හොම කරා කියන එකේ කිසිම සර්ප්‍රයිස් එකක් නැහැ මට හරිද මට ඕක කරේ තව ගොඩක් කට්ටියට ඕක කරේ එතකොට ඔය අනෝමක්කා කිය කියනා නේද ඔය මේ කිරි ගඩුණ්ඩ පිළිමේ මේ මඩ ගෑවිලා නැහැ කියලා හරිද ඔය අනෝමක්කා කියන්නේ මන් දන්න පිළිමේ නං හරිද ඕකේ මඩ නෙවෙයි ගෑවිලා තියෙන්නේ ඕකේ අසූචි හරිද ඒ වගේ පුද්ගලයේ සරත් අයියා මම මේ කියන හැම දෙෙම ඇත්ත මම අද සරත් අයයට චැලෙන්ජ් කරනවා පුළුවන් නම් ඇවිල්ලා කියන්න මං කියන ඒවා බොරු කියලා මං ගාව ඔක්කොම එවිඩන්ස් තියෙනවා
මේක අද ඉදිරියට පැමිණියේ අදින් පස්සේ මගේ ජීවිතේට හරි මගේ දේපල වලට හරි මොනවා හරි තල්ජනයක් වුණොත් ඒකට සරත් ෆොන්සේකා වගේ කියන්න ඕනේ සරත් ෆොන්සේකා මහතා හා දෙමළ සංධානය අතර ඇති කරගත් ගිවිසුම පිළිබඳව සාකච්ඡාවක් පළ කළ ලංකාදීප ජේෂ්ඨ මාධ්‍යවේදිනී දයාසිලී ලියනගේ මහත්මිය ඉල්ලා අස්වීමේ ලිපිය බහර දී ඇතයි වාර්තාවේ स्वयं पालने लबादीम पिलिबंदव सरत् फोन्सेका महता सह देमल संधाने अतर एतकरगत गिविसमक पिलिबंदव तुरुतुरु वार्ता वीमत समग एय रटपुरा देडी आंदोलनेकट हेतुविय फोन्सेका महता हा देमल संधाने अतर कोंदेसी सहितव एवनी लिखित गिविसमक एतकरगत बवट पार्लिमेंतु मंत्री आर संबंधन महता कल प्रकाशयाक लियनगे महात्मिय पसुगिय इरिदा लंकादीप पुवत्पते पल कर तिबिन ए समग विपक्षे प्रधानीन गणनावकगेन ऐट मरणीय तर्जन इल्लवियत आरंच मार्ग संधान कराई दिन कीप्यक्ति से समाजेन वसन्वी सिटी दयाशीली लियनगे महात्मिय अद इल्ला अस्वीमेलिपिय लंकादीप पुवत पतट यमुकरत वार्तावे लियनगे महात्मिय पलकल लिपिय संबंधेन विपक्ष नायक रणिल विक्रमसिंह महता पसुगेदा अदहस पलकले मिसे जनता विमुक्ति पेरमुन अमारुवे दान्न करन कथाव මේ කතා ලියලා එකතු කරලා දැම්මේ දයසිලි ලියනගේ නෙමෙයි රංජිත් ආනන්ද ජයසිංහ ඒක කරේ දුමගාවත්ත මම එකක් අහනවා ඔයගොල්ලෝ නැස්තිද මම කිව්වොත් බ්‍රහ්මවින්දා ඉරිදා ලංකාදීපිට විරුද්ධව ඍජු ක්‍රියාවලියක් ගන්න කියලා ඒකට ඔයගොල්ලෝ සහයෝගය දෙනවද මේ වාර්තා කාරණියට පසුගිය දා විපක්ෂ නායකතුමා ප්‍රසිද්ධියම දැස්වීමක ඇයට බැනවැද්දා ඊට අමතරව ඇයට තර්ජනය කරා එසේම පුවත්පත කතුවරයාටත් මේ පිළිබඳ දන්වලා තියෙනවා ඔහුටත් මේ පිළිබඳ මේ පුවත්පතේ දැන්වීම පිළිබඳ ඔහු විසින් තර්ජනය කළා තියෙනවා මේ කාරණා උඩ විශේෂයෙන්ම දයාසිරි ලියනගේ මහත්මිය ඉල්ලාසීමේ ලිපිය ඉරිදා ලංකාදීපයේ කතුවරයාට බාර දීලා තියෙනවා මේ තත්ත්වය උඩ ඇයට මහත් පීඩනයකටපත් වෙලා सेवेट वार्तानुकर माध्यवेदिनी अख्यतीयत अय तर्जने कर लक्कलती नो महितने निदहास माध्य व्यापारे पिलिबंद कथाकरण मेरा निदहास माध्य गेन कथाकरण मे माध्य निदहास पोदु अपेक्षके बलेट पत्तिवें पासु गेनवा केला विशेषेम पहुगे दिनोल प्रधान रस्सीमोल कथाकरपु मे माध्य निदहास केला पिट हितान्न वेनवा मे विदियत बलेट एन कलिन एवागेम विपक्षे इंदगेन මේ විදිහට මාධ්‍යට තර්ජනය කරනවා නම් රජයේ මාධ්‍යත් නෙමෙයි මේ පෞද්ගලික මාධ්‍ය. රජයේ මාධ්‍යට මේක කලින් තර්ජනය කළා. සාධින රූපවාහිනී සේවයේ වාර්තාකරුවන්ට තර්ජනය කර පහර දුන්නා. ඊට අමතරව දැන් පෞද්ගලික මාධ්‍යටත් මේ ආකාරයෙන් පහර දෙන්න කටයුතු කරනවා. ඒ නිසා මේක අපි තරයේම හෙලා දකිනවා. ඒ වගේම ඇයට ආරක්ෂාව දෙන්න කියලා පොලිස් ප්‍රතිවරයාට අපි දැන්නුවා. ඒ වගේම අපි පැතිවර කොමසාරිස්වරයාටත් දන්වනවා. මේ රටේ මාධ්‍ය නිදහසක් දෙන්නේ නැද්ද මේ පැතිවරනේ? මේ මාධ්‍ය නිදහස මේ ආකාරයෙන්ද පාවිච්චි කරන්න සූදානම් වෙන්නේ. ඒ නිසා මෙතිවරණ කොමසාරිස්වරයාගේ අවධානය අපි මේ සම්බන්ධයෙන් යොදා ගන්නවා. ඒ පිළිබඳ අපි ඒ වගේම දයාසිරි ලියනගේ මහත්මයට මේ පිළිබඳ අපි කරගාටු ප්‍රකාශ කරනවා මේ අවස්ථාවේ. සරත් ෆොන්සේකා මහතාගේ සන්ඩේ ලීඩර් පුවත්පත් ප්‍රකාශයේ මෙන්ම මෙම පාවාදීමේ ගිවිසුම පිළිබඳ පුවත්පත් වාර්තාද විපක්ෂය ප්‍රතික්ෂේප කළේ එවැනි ප්‍රකාශ පිළිබඳව පටිගත කළ හඬ සාක්ෂි නොමැති බව පවසමිනි. එහෙත් දෙමළ සංධානයේ සම්බන්ධන් මහතා සමග කටයුතු කරන කණ්ඩායමේ තවත් මන්ත්‍රීවරයෙකු වන කේ තුරේරත්නසිංහ මහතා දුරකථන ඔස්සේ පසුගිය දා කළ ප්‍රකාශයෙන් TNA ෆොන්සේකා ගිවිසුම රටට යලි තහවුරු විය. තුරේරත්නසිංහ මහතා දෙමළ භාෂාවෙන් කළ එම ප්‍රකාශය අපි ඔබට මෙසේ ඉදිරිපත් කරමු. එංගලකුරිය ஒரு சுயாட்சி ஊரணத்துவமான ஒரு சுயாட்சி கோரிக்கையில தான் நாங்கள் பெற்றுக்கொண்டோம். நிபந்தனைகளை அவர் சில உடைகளை उत्तरवाद प्रतिनिधि
ஆளக்கூடிய ஒரு சுயாட்சி தேவைன்றதை வலியுறுத்தியிருக்கிறார்கள். எங்களுக்கு ஒரு சுயநிர்ணய உரிமை தேவைன்றதை நாங்கள் வலியுறுத்துறோம். அந்த அடிப்படையில் தான் எங்களுடைய தீர்வுத்திடையும் அமைய வேண்டும். அதை நாங்கள் இப்பொழுதும் அதைத்தான் வலியுறுத்துகின்றோம். தமிழ் தேசிய கூட்டமைப்பு சரத் பொன்சேகா அவர்களுக்கு கொடுத்த அந்த நிபந்தனைகளை அவர்கள் ஏற்றுக்கொண்டு அதிலே